සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න මං අද ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්න යන්නේ. ඉතින් මං අද කතා කරන්න යන්නේ දැන් ඔයාලා ගොඩක් අහලා තියෙනවා ගෙබ් ගැනීම සිදුවීමට මේරු ඩිම්බයක් අවශ්‍යයි. ඩිම්බයක් පිටවීමේදී ඒ ඩිම්බය මේරු ඩිම්බයක් විය යුතුයි. ඉතින් අපි බලමු මේ ඩිම්බ මෝරන්නේ නැහැ. නොමේරු ඩිම්බයක් ලෙස හඳුන්වන්නේ මොකද්ද කියලා. ඉතින් ශුක්‍රාණුවක් මගින් සංසේචනය වීමට තරම් පරිණත නොවුණු. ඒ කියන්නේ පරිණත නොවුණු ඩිම්බයක් තමයි නොමේරු ඩිම්බ කියලා හඳුන්වන්නේ. ඩිම්බ කෝෂයේ ඇති පොසිල තුල වර්ධනය වන ඩිම්බ සංසේචනය සඳහා සූදානම් වීමට අවශ්‍ය වනවා සෛල බෙදීමකට ලක්වීම විය යුතු වනවා. ඉතින් මේ ඩිම්බ සෛල බෙදීමකට ලක් නොවීම තමයි ඩිම්බ නොමේරීම නොමේරු ඩිම්බ ලෙස හඳුන්වන්නේ. මෙම ඩිම්බයක් පරිඳ වීමේ ක්‍රියාවලිය දින 14ක් පමණ කාලයක් යනවා. ඉතින් මේ ක්‍රියාවලිය දින 14ක් ඇතුළත තමයි සිදුවන්නේ. සාමාන්‍යයෙන් ඔසවීම 28ක් තියෙන කාන්තාවකට 14 වන දිනේදී තමයි ඩිම්බයක් පිටවීම සිදුවන්නේ. ඉතින් මෙම කාලය තුල ඩිම්බ 1000ක් පමණ වර්ධනය වීමට පටන් ගන්නා අතර හා ඒවා පරිණත වීමට පටන් ගන්නවා. ඉතින් මෙම ඩිම්බයක් පරිණත වීම කාල පරිච්ඡේද දෙකකට බෙදා වෙන් කරනවා. ඉතින් සංවර්ධනයේ දෙවන අදියරේදී තව දුරටත් සංවර්ධනයේ වූ ඩිම්බ උත්තේජනය කිරීම සඳහා ලිංගික හෝමෝන උත්තේජනය කිරීමක් සිදුවීම අවශ්‍ය වෙනවා. ඉතින් මේ ක්‍රියාවලිය ඩිම්බයක් පරිණත වීමේ ක්‍රියාවලිය ලෙස හඳුන්වනවා. ඩිම්බයක් ඉතාම කුඩා වන අතර පියවි ඇසට දැකීමට නොහැකි වෙනවා. ඉතින් ඔසප් චක්‍රය තුළදී හෝමෝන මගින් ඔබේ ඩිම්බ කෝෂවල ඩිම්බ පරිණත කිරීම සිදු කරනවා. ඉතින් ඩිම්බයක් පරිණත වූ විට එයින් අදහස් වන්නේ එය ශුක්‍රාණු සෛලයකින් සංසේචනය වීමට සූදානම්ව තිබෙන බවයි. වයස අවුරුදු 30 වන විට කාන්තාවන්ගේ බොහෝ විට ඩිම්බ ලක්ෂයක් සිට 150,000ක් පමණ රක්ෂිතව කාන්තාවක් තුළ පවතිනවා. ඉතින් 35 වන විට සංඛ්‍යාව 80,000ක් පමණ අඩු වෙනවා. ඉතින් ඒ වගේම කියන්නේ 80,000ක් පමණ වෙනවා. 30 ගණන් වල අගභාගය වන විට කියන්නේ 40 ගණන් වලට ආසන්න වන විට ඩිම්බ සංඛ්‍යාව 25,000 සිට 10,000 දක්වා පමණ වෙනවා. ඉතින් වයස වැඩි වෙන ඩිම්බ අඩු වෙන්න පටන් ගන්නවා. කාන්තාවකගේ සෑම ඔසප් චක්‍රයක් තුළම එක ඩිම්බයක් වර්ධනය වී එය මුදාහරණ ලබනවා. ඉතින් පුරුෂයෙකුගේ ශුක්‍රාණුව ඩිම්බය හමග සංසේචනය වූවොත් පමණක් ගැබ් ගැනීමක් සිදුවනවා. ඉතින් ලිංගික එක්වීමකින් පසු දින 5-7ක් පමණ කාලයක් තුළ පැලොපිය නාලවල ශුක්‍රාණු තිබිය හැකි. ඩිම්බ කෝෂ තුළ සමහර අවස්ථාවලදී බොහෝ දුර්ලභ අවස්ථාවලදී ඩිම්බ එකකට වඩා නිකුත්වන්නට පුළුවන්. ඉතින් මේ අවස්ථා විදිහට සරුබාව පිළිබඳව ප්‍රතිකාර ලබා ගැනීමේදී එවැනි තත්ත්වයක් සිදුවීමට ඉඩ තිබෙනවා. පිරිමි ලිංගික සෛල ශුක්‍රාණුවක් ලෙස හඳුන්වන අතර ගැහැණු ලිංගික සෛල ඩිම්බයක් ලෙස හඳුන්වනවා. ස්ත්‍රීකගේ ප්‍රජනක පද්ධතියේදී මෙම ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් හමු වන විට සංසේචනය වීමක් සිදු වෙලා එය එවිට සයිගෝටයක් ලෙස හඳුන්වනවා. කියන්නේ සංසේචනය වූ ඩිම්බය සයිගෝට් ලෙස හඳුන්වනවා. ඉතින් මේ සයිගෝටය කලලයක් බවට පත්වී මෙහිදී වර්ධනය වීම ආරම්භ වෙලා දරුවෙකු බිහිවනවා. ඩිම්බයක විශාලත්වයේ විදිහට මයික්‍රෝන 100ක් ලෙස හඳුන්වන්න පුළුවන්. කියන්නේ ඩිම්බයක විශ්කම්භය. ඉතින් මේය සරලවම පැහැදිලි කළොත් මීටරයකින් මිලියනෙන් පංගුවක් ලෙස හඳුන්වනවා. ඉතින් ඔයාලට එතකොට අවබෝධයක් ගන්න පුළුවන් කොපමණ තරම් ප්‍රමාණයක්ද කියන එක. ඩිම්බ පිටවීමකදී උදරයේ හදිසි කැක්කුමක් හෝ නිකන් ඇඹරීමක් වගේ ස්වභාවයක් වම් හෝ දකුණු පැත්තේ ඇති වෙන්න පුළුවන්. ඉතින් ඩිම්බ කෝෂවලින් ඩිම්බයක් උදාහරණ ආකාරයේ මතය රඳා පවතිනවා. ඒට විනාඩි කිහිපයක් හෝ දිනක් හෝ දෙකක්
පමණ පැවතිය හැකි සමහර කාන්තාවන්ට කුඩා යෝනිලේ ගැනීමක්ද ඇති වෙන්න පුළුවන් ඩිම්බවල ගුණාත්මකභාවයේ අඩු නම් ඒ කියන්නේ පරිණත නොවු ඩිම්බවල රෝග ලක්ෂණ විදිහට ප්‍රමාද වූ ඔසප් චක්‍රය එවැගේම කෙටි ඔසප් චක්‍රයක් තිබීම එම අධික හෝ සැහැල්ලු ඒ කියන්නේ වැඩි වශයෙන් හෝ අඩු වශයෙන් අක්‍රමවත් විදිහට රුධිරයේ පිටවීම ගබ්සාවීම් සිදුවීම වැනි රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන් අධ්‍යයනයකට අනුව කාන්තාවක්ට තමගේ ජීවිත කාලය තුළ ගර්භණීත්වය ලබා ගැනීමට පුළුවන් කාල සීමාව තුළදී දරුවන් 15 සිට 30ක් දක්වා බිහිකර හැකි බවට සොයාගෙන තිබෙනවා. ඒ වගේම නිරෝගී පිරිමින්ට ජීවිත කාලය පුරාම ශුක්‍රාණු නිපදවන අතර ඔවුන්ට සරු භාවයෙන් වැඩි අයට දරුවන් 200ක් පමණ සිටිය හැකි බවට අධ්‍යයනවලින් තහවුරු කරගෙන තිබෙනවා. ඉතින් මං හිතනවා ඔයාලට මේ මාතෘකාව ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න, bell icon එක click කරලා තියාගන්න. වීඩියෝ එකක් දැම්ම ගමම වටතර බලන්න පුළුවන්. අනිවාර්යයෙන්ම like කරන්න, share කරන්න, අදහස් පහලින් comment කරගෙන යන්න. ඔයාලා හැමෝටම යහපතක්ම වේවා.